අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ බබ සඳුරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කොවිඩ් මරණ ආදාහණය පිළිබඳව මල්ලතු අස්ගිරි පාර්ශවයන් සිය ස්ථාවරය පහදායි කොවිඩ් මරණ ගැන අසත්‍ය පුවත් පතුරවන්න එපා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොවිඩ් මරණ ආදාහණයට එරෙහිව ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා ඇහැලිගොඩ සහ ගොඩකවල ප්‍රදේශ 10ක් හුදකලා කරයි කොළඹ ප්‍රදේශ 2ක් යලි හුදකලා කරයි හුදකලා කර තිබූ කොළඹ ප්‍රදේශ 9ක් හුදකලා බවින් හෙට අලුයම 5 සිට ඉවතට මාකොළ පැනගිය කොවිඩ් ආසාදිතයා පෙම්මතියගේ නිවසින් හමු වෙයි අලුත්කම මංගල උත්සවයකට සහභාගී වූ 26 දෙනෙකුටත් කොරෝනා මනාලියත් ඒ අතර සිනමා ශාලා ජනවාරි පළමුවනදා සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අප්‍රසාදය ලංකාවේ ඔල්ලොර හඬ දෙන්න පටන් ගත්තා අපේ රටට දියතෙන් කුමරියෙක් පහළ වුණා කියලා නමුත් අද ඒ රජුරන්ගේ පූජිතයෝ තමයි මං හිතනවා මේ රජුරන් නිවිසි ගමනක් යන දෙන්නේ නැත්තේ සේනා දළමු උවදුර විමර්ශනයේට ජනපති වගා බිමට දේශීය පුවත්තයි ප්‍රථමයෙන්ම දහනිය අද දිනේ තුල මේ දක්වා නව කොරෝනා ආසාදිතින් 668 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 40800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා මේ අතර පසුගියදා අලුත්ගම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මනාලි ඇතුළු පුද්ගලයන් 26 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා එමෙන්ම මාකොළ උතුරු ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී සිය නිවසින් පලා ගිය කොවිඩ් ආසාදිත තරුණයා එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ මාකුල උතුරු ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වෙමින් සිටියේදී සිය නිවසින් පලා ගිය කොරෝනා ආසාදිත තරුණයා සොයාගෙන තිබෙනවා පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේම ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියේදී තරුණයා සොයාගත් බවයි වයස වෘදු 22ක් වන එම තරුණයා මද්‍රව්‍ය චෝදනාවකට ලක්ව බන්ධනාගාරගතව සිට ඉක්ුද්දා නිදහස ලබා පැමිණ තිබුණා රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ පින්නවල අලි සංරක්ෂණාගාරය අසල රාජ්‍ය බැංකුවක සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදිත බවට අද දින තහවුරු වී තිබෙනවා ඒ අනුව එම බැංකුව තාවකාලික COVID-19 කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයෙන් අද දින COVID-19 වෛරසය ආසාදිනී වූ ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගත් බවත් ඒ අතර වයස අවුරුදු 1කමාරක කුඩා දරුවෙකුද සිටින බවයි කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේ. පසුගිය 16 වනදා අලුත්කම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 26 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වුණා. අදාළ මංගල උත්සවයට සහභාගී වූ පුද්ගලයෙකු අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වී ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වීමත් සමගයි මංගල උත්සවයට සහභාගී වූ අනෙක් පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පියවරගෙන ඇත්තේ. එහිදී පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පුද්ගලයන් 26 දෙනෙකුට වෛරසය ආසාදිනී නිවියති බවට හඳුනා ගනුනා. ඒ අතර මනාලිය සහ උත්සව ශාලාවේ සේවකින් දෙදෙනෙකු දවන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කොළඹ නවයේ වේළුවනාරාම පාර ප්‍රදේශයේ හුදකලා කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ ප්‍රදේශයේ හුදකලා කළ බවයි යුද හමුදාපති ලොතරැන් ජෙනරාල් ෂවින් රුසිල්වා මහතා ප්‍රකාශ කළේ. COVID-19 ආසාදිතයින් බහුලව වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශයේ මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. මෙතර ඇහැලියගොඩ ප්‍රදේශ ලේකම් කොට්ටාසේ මින්නාන විලේගොඩ යකුදාගොඩ බෝපත්ත යන ග්‍රාම සේවාවසම් සහ ගොඩකවල ප්‍රදේශ ලේකම් කොට්ටාසේ රක්වාන නගරයේ රක්වාන උතුර රක්වාන දකුණ මස්සෙමුල කොට්ටල යන ග්‍රාම සේවාවසම්ද අද දහවල් සිට හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා හෙට උදැසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ වේල්ල වීදිය කෙසල්වත්ත සහ මරදාන යන පොලිස් වසම් හුදකලා භාවයෙන් මුදා හැරීම
තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මීට අමතරව කොම්පඤ්ඤ වේදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම හොරුපිටිය ග්‍රාම නිලධාරී වසමද හෙට සිට හුදකලා භාවයෙන් මුදා හැරීමට නියමිතයි. වැල්ලවත්ත පොලිස් වසමට අයත් මෛර පෙදෙස බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත කාලිපුල්ලවත්ත සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමයේද හුදකලා භාවයෙන් මුදා හැරීමට නියමිතයි. මීට අමතරව හෙට උදැසන පහේ සිට කෙසල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම සහ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම අලුතෙන් හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමටත් පියවරගෙන තිබෙනවා. කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. එයද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වළකින ලෙසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතම් දේශපාලකින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදු කරන බවට මේ වන විට පෙනී ගොස් ඇති බවයි. එහිදී දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලන චරිත ඈඳාගෙන ඇතම් වෙබ් අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවල අනුව කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වීමේ යන සියලු දෙනාගේ මෘත ශරීර ආදාහනය කිරීම පමණක් සිදු කෙරෙන අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් පුවත් සමාජගත කිරීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර ත්‍රිකුණාමලය කින්යා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී දේහයන් ආදාහනයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. මේ අතර ගාල්ල දෙවට කටුගොඩ ප්‍රදේශයේදීද නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා. අද දින මල්වතු සහ අස්කිරි පාර්ශ්වයන් මෙන්ම මහා සංඝරත්නය මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේකෙදි තියෙන්නේ මේ එකම රටක් විදිහට සලකාගෙන අපි එක එක දේවල් කරන්නේ නැතුව හැමදේනම එකමුතුව රෝගය අඩුණු අය ඒ විදිහේ ඒ නීත්‍යානුකූලව කරන කටයුත්ත කිසි බාධාවක් ඉරියරයක් නැතුව කරගන්න මේ රටේ ඇතම් දේශපාලඥයන් මේ තමන්ගේ වාසිය සඳහා අරවාගත්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම දකිනවා බෞද්ධ කතෝලික ඒ වගේම හින්දු බැතිමතුන් මේ සෞඛ්‍ය නීති රීති වලට අවනතව කටයුතු සිද්ධ කරන්නට එකඟතාවය පළ කරලා තියෙනවා. මේ රටේ එක ජාතියක් පමණක් රටේ පොදු නීතියට අවනත නොවීම සැබවින්ම කනගාටුවට කරුණක්. මේක සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. මේ එක එක මිනිස්සුන්ගේ දැන් අපි පාංශකෝලේ නැතුව අපේ අම්මලා කීප දෙනෙක් අපි ආදාහනය කළා. සුවිශේෂ පිරිස් මේ රටේ නේ අපි සියලු ජාතීන් එකයි. පමණ ජාතීන් හැසිරෙන ආකාරය නම් මං සතුටක් නැහැ. දේශපාලන වේදිකාවේදීද මේ සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ වුණා. මේක කිසිම වෙලාවක ජාතිවාදයක් ඇති කරන්න මේ රටේ ජාතියකට අවමන් කරන ගත්ත තීරණයක් නෙමෙයි. මේක රජයක් විසින් ගත්ත තීරණයක් නෙමෙයි. මේක සෞඛ්‍ය අංශ විසින් ලබාගත තීරණයක්. मुस्लिम जाति के अंगट भूम दान करीतियागन සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට යටත්ව ජනවාරි පළමු වනදා සිට දෙවිනපුර අපහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. චිත්‍රපට නිෂ්පාදකින් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකින්ගේ සංගමය ඇතුළු කලාකරුවන් රැසක් සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට සහ කලාකරුවන්ට සිදු ඇති හානිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් කරුණසා බැලු අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ජනවාරි මාස පළමුවනදා සිට දෙවිනපුර පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි මාස පළමුවනදා සිට විවෘත කෙරෙනු ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව නිරෝධායන නීති රීති වලට ගරු කරමින් සිනමා ශාලා විවෘත කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. සිනමා කර්මාන්තය සුරක්ෂිත කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමට රාජ්‍ය පසුබට නොවන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා කොවිඩ් 19 හේතුවෙන් සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා ශාලා හිමියන්ට තවදුරටත් සිදුවන හානිය අවම කිරීම චිත්‍රපට නිෂ්පාදකින් මුහුණ පා තිබෙන අර්බුද සහ චිත්‍රපට කර්මාන්තය සම්බන්ධ සියලු කලාකරුවන් විවිධ වෘත්තීන් මුහුණ පා ඇති පීඩාවන් මගහැරීම සහ ප්‍රේක්ෂක ජනතාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවරගත් බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. සිනමා ශාලා විවෘත කිරීමේදී අදාළ සිනමා ශාලා විශ්වවිද්‍යාල ජහරණයට ලක් කළ යුතුයයි පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපට නැරඹීම සඳහා සිනමා ශාලා වලට පැමිණෙන ප්‍රේක්ෂකයින්ද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළා.
අනුරාධපුර ඇලයාපත්තුව පහළගම යන ප්‍රදේශවල සේනා දළ මුහානියට ලක් වූ බඩෙන් ගුවකබින් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. सेना तलबु ओदुर हितवें बड़ेर कुवागवट हानिवी में पसुगिय देवसरक काले सीट गोवें देड़ पीडावट पत्वी सीटिया में वसरीद तलबु ओदुरीन दिस्ट्रिक रसक वगावंट हानि सिदुवी एत्यातर अपेक्षिता स्वेन इहल प्रतिशातेकिन पहत वेटियती पव गोवें जनाधिपति तुमा समक मेहदे किया सीटिया वगा बिमलट ऐति वनाली तर्जने पिलिबंदवद गोविंद विसिन जनाधिपति वरया दनवत कन्नु लबुआ वगा बिमलट पेमिन तमन मोहन दी ऐति दुष्कृता सोयापेलिम पिलिबंदवद गोविंद जनाधिपति वरयाट मेहिदी से प्रसादय पलकला मिरसवेटिया विहाराधिपति पूज्य ईतल वटिनु वेवे ज्ञान तिलक हिमियंत जनाधिपति वरया समक मेम अवस्थावट वेडम कर सिटिया जनता गटलुवलट विसदम लबादीमट रजय तवमत अपोहसत्वी ऐति बव विपक्ष नायक संजय प्रेमदास महता पवसनवा यद कतरगम वल्लीमातागम प्रदेशयेदी माध्यवेत अदहस पलकरमिन विपक्ष नायक जंगम सेवे हरहा जनता गेटलु पिलिबंदव सोयाबलन विपक्ष नायक सजित प्रेमदास महता अद कतरगम वल्लीमातागम प्रदेश जनतावगे गेटलु पिलिबंदव सोयाबेलीम संदहा नायक जंगम सेवेन सिदुवेन्ने पोदु जन हंड पार्लिमेंतुवे नियोजने वीम विशेषण्म जनतावट सहन लबा देनवा कियपु आंडुव रतु निवेदन विदुली बिल पत्तेवन्नट मे आंडुवट किसिम सदाचारात्मक अयितियक् नहि ऐ मेतिवरण वेदिकावे किव्वे रतु बिल रतु निवेदन वेनवा कियन एक नेमे करे बुरु अवसाने कैपिल एन्ने जनता रटे जनतावगे बेल्ल कपन युगयक् तमयि अद बिहि वेला तिबे වත්මන් රජයේ සම්බන්ධයෙන් මෙරට ජනතාව දැඩි කලකිරීමෙන් සිටන බවත් ඊට හේතුව කුමක් ද යන්න පිළිබඳව සොයා නොබැලීමෙන් ඉදිරියට යා නොහැකි බවත් පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රට පිළිබඳව හොයලා බලලා හොඳ පාලනයක් කරන් ගිහිල්ලා මේ රටේ තියෙන දූෂිත දේවල් මත්ද්‍රව්‍ය හොරකම් දුරාචාර ඉතිරි දූෂණ මේ ආදී හැම දෙයක් පිළිබඳවම තැනට ඔබින නුවණ පාවිච්චි කරලා මේවා ක්‍රියාත්මක කරයි කියන දැඩි විශ්වාසයක් මහජනයාගේ හදවතේ තිබුණා. ඒ හදවතේ ජීවිත නිසා තමයි එදා බඩේට පත් වෙන වෙලාවේ ප්‍රතිඵල අහන වෙලාවේ මුළු ලංකාවේම ඔල්ලොර හඬ දෙන්න පටන් ගත්තා. අපේ රටට දියතෙන් කුමරියෙක් පහළ වුණා කියලා. නමුත් අද ඒ රජුරංගේ පූජිතයෝ ඒ රජුරංගේ කේවට්ටයෝ තමයි මං හිතනවා ඒ රජුරන් නිවිසි ගමනක් යන දෙන්නේ නැත්තේ අද මන් දන්නේ කාගේ කර්මයක්ද මන් කාගේ දෝෂයක්ද කාගේ බලපෑමක්ද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ මිනිසුන්ගේ සැහැණ කලකිරීමක් ඇති වෙලා තියෙනවා මේ කලකිරීමේ මොන හේතුවක් නිසාද කියලා හොයන්නේ නැතුව නම් මේ ගමන යන්න බෑ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අගය මේවන විට සියලු දෙනා හට වැටෙහි ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. එය දබහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. ඉවතුමාලේ පක්ෂ නායකතුමා යම්කිසි කලකිරීමකින් ඉන්නවා නේද? නැහැ, එහෙම කලකිරීමක් නැහැ. එතුමා සුපුරුදු පරිදි සාමාන්‍ය පරිදි එතුමා ජීවත් වේ. එතුමාගේ නිහඬතාවයක් සාමාන්‍යයෙන් එතුමා නිහඬ චරිතයක්. එතුමා ගාය වැලගත් තීරණ ගන්න වෙලාවට පක්ෂයක් විදිහට සාමූහිකව තීරණ ගනි. අපි දැක්කනේ පහුගිය කාලවල එතුමාට විවිධ මඩ චෝදනා අවලාද නැගුවා කවදාවත් අපි මාධ්‍ය පාලනය කරන්න ගියේ නැහැ කිසිම මාධ්‍යවේදියෙකුට ඒ පාලන කාලේ තර්ජනයක් හෝ ගර්ජනයක් ඇති වුණේ නැහැ දැන් අද වෙනකොට එතුමා කිව්ව සමහර කාරණා නිවැරදි වේගෙන එනවා කියලා මට හිතේ එතුමාගේ අගේ වැඩි වෙලා තියෙනවා වගේ පේන්න පටන් ගන්න තියෙනවා මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක් COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවුවතවත් මරණ හතරක් පිළිබඳව තොරතුරු අපිට මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා එනව මෙරට තුල සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 191ක් දක්වා ඉහළ යනවා රැකියා විරහිත ඩිප්ලෝමාදාරීන් හට ලබන 31 වෙනිදාට පෙර පත්වීම් ලබා නොදුනහොත් එළබෙන 4 වන දින දෙවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බව ලංකා ගුරු සේවක සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ ආණ්ඩුව විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා දාරින්ගෙන් Taman කැමැති පාසල් අයදුම් කරන ලෙස ඔන්ලයින් ක්‍රමයට මාර්ගගත ක්‍රමයට පාසල් අයදුම් කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දීලා තිබුණා. මොවුන්ට දෙසැම්බර් 31කට පෙර මේ පත්වීම් ලබා දෙනවා කියලා මොවුන්ට පැහැදිලිව කිව්වා. එහෙම නොදෙනවා නම් මේ ඩිප්ලෝමා දාරින් සමග ඒකාබද්ධව ලබන 4 වෙනිදා ජනවාරි අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කළා.
දැන් මේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සියලුම කලාප අධ්‍යක්ෂකවරුන් ලියුමක් යවනවා ඔන්ලයින් කරන ගුරුවරුන්ගේ තොරතුරු එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ ඔන්ලයින් කිරීම අධීක්ෂණය කරන්න ඕනේ හැබැයි ඔන්ලයින් කරන්න ගුරුවරුන්ට තඹ සතයක් දීලා නැහැ ගුරුවරු ඔන්ලයින් කරන්නේ තමන්ගේ අතින් නමුත් ඒ ඔන්ලයින් ව්‍යාපාරය සම්පූර්ණයෙන් අසාර්ථකයි දැන් රටවට අපවත් කිහිපයක් හිටියෙන් मध्यम पलाटते पालने वन रोहल अतरीन विशाल तम रोहल मतली दिश्रिक महारोहल सदा रुपयाल मिलियन असु तुनक व्यदमीन नव अंग संपूर्ण परिपालन संकीर्ण सह रुपयाल मिलियन दिस्पह दशम देखक व्यदमीन हृदय रोग एक जनता ऐतिर पेवरियम पसुगेदा सिदुकिरुना व्रत्कम रिल्लंब प्रदेश तरुणीन पिरिसाक्विसीन इदिकर निलंद वेरल उद्यानयक राज्य मात्य मोहन पीद सिल्वा महतागे प्रधान त्वेन व्यूर्त किरुना हिक्कडुवु तिरानगम वेरलतिरेदी ओलु देकक सहित कैस्पे पेटवेकु प्रदेशवासीन्ट हमुवी तिबेनवा दुर्लभ गणे ओलु देकक सहित मेम कैस्पे पेटवा प्रदेशवासीन विसिन हिक्कडुवु वनजीवी कार्यालयट बहर दीमट पियवर गत्ता एत समगिन सियत रात्री प्रवृत्ति विकाशय अवसान अपेले हमुवन्ने हेटु उदयसन 6ट अपगे उदयसन प्रवृत्ति विकाशयत समगिन ओबट सुवदायी रात्रियक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.